ඔන්නඉතින් එම්ලි කෑරිව නැති කරවල අයෝ බැට්‍රීටකෙන් පොරවල යන්න හදන්ති කෑරික පාරටම එම්ලි ගැතින් අල්ල ගන්නවා. ඇය හනවා ඔයා කොහෙද මේ යන්න හදන්නේ? ප්‍රින්ස සම්මා මොනගැහෙන්නද? එම්ලි අත්තර දෙනවා නෑනෑ මම්ම වෙන කෙනෙ මොන ගැහෙන්න යන්න හැදුවේ. කෑරි කියනෝ මට ප්‍රින්ස සම්ම නැතුව නින්ද යන්න මට යව ගොඩක් මතක් වෙනවා. එතකොට එම්ලි කියනවා ඒත් පොතේ යා මෙතන නෑනේ. ඉතින් කෑරි කියනවා හැබැයි ඔයා ඉන්නවනේ. එම්ලි කියනවා ඔයාගේ ප්‍රින්ස සම්ම මෙතන නැති වුණාට එයා ඉන්නේ ඔයාගේ හදවතේ පොතේ. කෑරි උත්තර දෙනවා ප්‍රින්ස සම්මත් කියන්නේ ඔය කතාවමයි. ඒකනේ ප්‍රින්ස සම්ම එයාගේ ප්‍රින්ස්ගේ ෆොටෝ එකක් එයාගේ ලොකට් එකේ දාගෙන ඉන්නේ. එම්ලි වෙලාවේදී ඇගේ ලොකට් එක ටිකක් තද කරලා අල්ල ගන්නවා. ඊට පස්සේ කියනවා කැරිට ඔයාට එම්ලි මැඩම්ව මුණ ගැහෙන්න ඕනේනේ නේද? එහෙමනම් මෙහෙම කරන්න. ඇස් දෙක පියාගෙන එකේ නම් කවුන්ට් කරන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් එම්ලි මැඩම්ව මුණ ගැහෙන්න. කැරි කියනවා මට 50 වෙනකම්ම ගණන් කරන්න පුළුවන්. ඉතින් එම්ලි කියනවා හරි හරි ඉක්මන් කරන්න කො ඇස් දෙක පියාගන්න. අය කැරිගේ අත් දෙක අරගෙන ඇස් දෙක පියවනවා. ඉතින් එම්ලි ඉක්මනටම මිස් පැටිගෙන් එම්ලිට මාරු වෙන තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් කෑරි ඇස් දෙක පියාගෙන 50 වෙනකම්ම ගණන් කරනවා. ඊට පස්සේ ඇස් දෙක ඇලා බලනවා. එහාට මෙහාට ඇස් දෙක හරවනවා. ප්‍රින්ස සම්ම ඇවිල්ලාද කියලා බලන්න. පස්සේ කෑ ගහලා කියනවා ප්‍රින්ස සම්මා ඔයා කොහෙද ඉන්නේ? අනෙක් පැත්තෙන් ගෙදර කට්ටියම අතර වගේ ජනේකේ එන්ගේජ්මන්ට් එකට ලෑස්ති වෙන ගමන් මෙයාලා මේ ජුවලරි තෝරනවා. හැබැයි දේවිකා ටිකක් නොසන්සුන්. දේවික ආකාශ ගවට ඇවිල්ලා කියනවා ආකාශ පුතේ අටට කෝල් කරලා බැලුවද? එයා කොහෙද ඉන්නේ කියලා අහන්න මගේ හිතට ලොකු බයක් දැනෙනවා. ආකාශ කියනවා මම් ආතරව පොඩි ළමෙක් නෙමෙයිනේ. එයා යාගේ වැඩේ කරගෙන ඒවි. ඔයා බය නැවෙ ඉන්නකෝ. ඒ විදිහට ආකාශ දේවිකාගේ හිත හදනවා. ඒ අතරෙදි කියා කියනවා චිනේට චිනේ මං ගොඩ වෙලාවකින් එම්ලිව දැක්කෙත් නෑ. මේ දෙන්නම එකට කොහේ හරි ගිහිල්ලවද? චිනේ ටිකක් කන්ෆියුස් වෙනවා. ඊට පස්සේ කියා කියනවා නෑ මම මේ නිකන් කිව්වේ. ඔන්න වෙන ගෙදරක මෙහෙම එන්ගේජ්මන්ට් එකක් තියෙනවා කිව්වා නම් ඩාන්ස් කරාවි ෆන් එකේ දේවි. හැබැයි රාන රෙසිඩෙන්සි ඒක එහෙම කිසිම දෙයක් නෑ. මෙහෙ විවාහයක් කියන්නේ නිකම්ම නිකන් නාටකමක් විතරයි. දැන් ඔයා හිතලා බලන්නකෝ එම්ලිගේ හිතේ ආටු ගැන ආදරයක් තාම තියෙනවා නම් මේ මැරේජ් එකෙන් කිසිම තේරුමක් නෑ. එහෙම වුණත් ඔයාගේ මැරේජ් එක තවත් එක නාටකමක් විතරක් වේවි චිනේ. වෙරි බෑඩ්. චිනිටත් කේන්ති යනවා මේ කියා කියන දේවල් වලට. චිනේ කියනවා එහෙම කවදාවත් වෙන්නේ නෑ අක්කේ. ආටුගේ මීටින් එක ඉවර වෙච්ච ගමන්ම එයා අපහු එනවා. කොහොම වුණත් එහෙම කිව්වට පස්සේ අපහු චිනේ කල්පනා කරනවා මේ කියා කියන දේ ඇත්තක් වෙන්න පුළුවන්ද? ඇත්තටම එම්ලෙන්නේ ආටුත් එක්කද? අනික් පැත්තෙන් කැරි ප්‍රින්සස් අම්ම කියලා කතා කරද්දී එම්ලි එනවා ඇගේ ඉස්සරහට. කැරි කියනවා ප්‍රින්සස් අම්ම ආවා නේද? මිස් පැටි කියපු කතාව හරියටම හරි. එම්ලි කියනවා පැටි එයා හරිම බුද්ධිමත් ටීචර් කෙනෙක්නේ බලන් යනකොට. කැරි කියනවා බලන්නක ප්‍රින්සස් අම්ම ප්‍රින්සස් අම්ම මෙතනට එනකොට මිස් පැටි මෙතන නැ. මිස් පැටි මෙතන ඉන්නකොට ප්‍රින්සස් අම්ම මෙතන නැ. මං හරි කැමති ඔයාලා දෙන්නම මොන ගැහෙන්න. ඉතින් මෙහෙම එම්ලි කැරිත් එක්ක කතා කරගෙන ඉන්නකොට චිනේ එනවා මෙතනට. අවෙලා කියනවා බේබි ආච්චි අම්ම සිය තාත්තා යෑනකන් බලාගෙන ඉන්නවා යන්නකෝ. කැරි වේටර් කෙනෙක් එක්ක එහෙමම පහලට යනවා. චිනේ තනි පැතහල යන්න හදද්දී එම්ලි කතා කරනවා චිනියක්ගේ මං කැරිව පහලට එක්කරගෙන එන්නයි හැදුවේ. චිනේ කියනවා තෑන්ක්ස් එම්ලි මට තවත් එක දෙයක් කතා කරන්න තියෙනවා. අයියෝ කැරිව තනියම මුණ ගැහෙන්නේ. එම්ලි අහනවා චිනියක්ගේ ඔයා කැමති නැද්ද මං කැරිව මුණ ගැහෙනවට? එතකොට චිනේ ආක බලාගෙන කියනවා ආටෝ ආටෝ කැමති නැ ඔයා කැරිව මුණ ගැහෙනවට. එම්ලි අහනවා එතකොට ඔයා ඔයා කැරිගේ අම්මනේ නේද? චිනේ කියනවා ඔව් එම්ලි ඔයා කියන කතාව සහතික ඇත්ත. මමයි කැරිගේ අම්මා. ඉතින් අයියාට මේ දේ තේරුම් ගන්න බැරි. ආටෝයි කැරි කියන්නේ මගේ පවුල. අයියා මේ විදිහට මගේ පවුල දේවල් වලට ඇඟිලි ගහන්න හදන්නේ. ඇයි ඒ දේවල් වලට මැදිහත් වෙන්නේ? එතකොට මං කොහොමද මගේ ෆැමිලි එක බලාගන්නේ එම්ලි? එම්ලි කියනවා චිනියක්ගේ මගේ අවශ්‍යතාවයක් නැත්නම් මං මෙතන එක මොහොතක්වත් නතර වෙන්නේ නැහැ. හැබැයි කැරිට මාව ඕනේ. චිනේ කියනවා කොමෝන් එම්ලි ආ මොනවද මේ කියවන්නේ? ඔයාට අමතක වෙලා නම් මං ඔයාට මතක් කරලා දෙන්නද? කැරිගේ හැම වගකීමක් මිෂ්ට කරන්නේ මම. එයාගේ අම්මා ඒ වගේම එයාගේ තාත්තාත් ඉන්නවා ආටෝ.
ඉතින් ඔයා මොකටද මැද්දට පනින්නේ? එම්ල කියනවා සමහර වෙලාවට පන්න දේවල් ආය ආය මතක් කරලා දෙන්න වෙනවා කේ. දැන් ඔයා කියන්නේ මමනේ ආල දෙන්න අතරට ඇවිල්ලා ඉන්නේ කියලා. මං ඔයාට මතක් කරලා දෙන්නද? අතර වගේ මගේ මැරේජ් එක සෙද්ද වෙන්න යනකොට ඔයයි අපි දෙන්න අතරට ආවේ. හැබැයි ඉතින් ඔයා වෙන කෙනෙක්ට ආදරේ කරා. වෙන කෙනෙක්ට නෙමෙයි එයාගේ සල්ලි වලට. එතකොට මාය අතරව යාළුවෝ. හැබැයි ඔයා අපේ යාළුකමටත් එක එක ප්‍රශ්න ඇති කරා. අන්තිමට ඉතින් ඔයාගේ අත එළිය වුණා. ඊට පස්සේ අපි දෙන්න සතුටින් ජීවත් වුණා. හැබැයි එක දවසක් මගේ මහත්තයා මේකෙතරින් ගියා. අනේ දත් ඔයයි අපි දෙන්න අතරට ආවේ. චිනි අහනෝ හරිමලේ ඒත් ඉතින් මෙච්චර දේවල් කියලා තවත් එක දෙයක් තේරෙන්නේ නැතුව ඇති නේද? ජීවිතේ මුලින්ම මාව යාටුවයි තමයි මොනේ ගසලා තියෙන්නේ. අපි දෙන්නා තමයි අපහු යාළු කෙරෙව්වේ. ඔයා කවදාවත් හිතුවේ නැද්ද එහෙම වෙන්න කියලා? ඒ මොකද මේ කතාවේ වැදගත්ම දේ තමයි ආට කවදාවත් ඔයා ගෙවුනේ නැහැ කියන එක. මට මගේ ආටෝ ඉන්නවා. ඒ වගේම මගේ කැරේ ඉන්නවා. මං එහෙ ගොඩක් සතුටින් හිටියා එම්ලි. ඒත් ඔයා ඉතින් වැන්දට බැලලානේ. චිනි අඳක එකතු කළා කියනවා එම්ලිට. ප්ලීස් එම්ලි. මගේ හැපි ෆැමිලි එකෙන් ඔයා ඈත් වෙලා ඉන්න. එහෙම කියලා චිනි හැල්ල යන හදද්දී ආපහු එම්ලි කියනවා. චිනි අකේ ඔයාත් එක දෙයක් මතක තියාගන්න. ඔයාගේ ආටෝ ගෙදරින් ගිහලා දැන් ගොඩක් වෙලා නේද? දැන් එයා ගෙදරින් ගිහලා කොච්චර වෙලාද? චිනි කියනවා මං දන්නේ පැයක කමාරක් වෙනවා ඇති. එම්ලි කියනවා එයා මේ ගෙදරින් ගිහලා වරුදු පහක් වෙනවා. හැබැයි මං මෙතන ඉන්නේ කැරිය මොන ගහන්න. සාමාන්‍යයෙන් නම් ඉතින් අපි ආදරය කරන කෙනෙක් එළියට ගියාම අපේ හිතට පොඩි බයක් දැනෙනවා. එයා එන්නේ කොයි වෙලාවටද? ඇයියා පරක්කු කියලා. හැබැයි ඔයාගේ හිතේ එහෙම කිසිම දෙයක් නැහැ. ඒ කියන්නේ ඔයා ආටට ආදරය කරන්නේ නැහැ කියන එක. එහෙම කෙලිම්ල මෙතනින් ගියාට පස්සේ චිනි කල්පනා කරනවා ඔයා කියන කතාව හරියට එම්ලි. කොමින් කොමාරි වෙලාව ගොඩක් ගත වෙලා එම්ලින්නේ ගොඩක් බය වෙලා. මොකද අතරව තමත් ගෙදර ආවේ නැති නිසා. ධෛර්ය එම්ලිගේ රෝම් එකට ඇවිල්ලා අහනවා එම්ලි ඔයා මට කතා කරාද? ඇයි මොකද ප්‍රශ්නේ? එම්ලි කියනවා අනේ මං දන්නේ නැහැ ධෛර්ය. ඒ මගේ හිතට ලොකු බයක් දැනෙනවා. ඇත්තටම අතරව තාම ගෙදර ආවේ නැහැ. මං දන්නේ මගේ හිතටයි මෙහෙම නොසන්සුන්කමක් දැනෙන්නේ කියලා. ධෛර්ය කියනවා එම්ලි ඔයායි මේ විදිහට වද වෙන්නේ. එම්ලි කියනවා ප්ලීස් ධෛර්ය ආට පුළුවන් නම් අතරට කෝල් එකක් දෙන්න. එයා දැන් ගෙදරින් ගිහලා පැය පහකටත් වැඩි. එයාගෙන් අහලා දැනගන්න එයා කොහෙද ඉන්නේ කියලා. ධෛර්ය කියනවා හරි ඉන්නකෝ මං කෝල් එක කරන් බලන්න. හැබැයි ඉතින් අතර වගේ ෆෝන් එකෙන් කිසිම ප්‍රතිචාරයක් නැහැ. එම්ලිගේ හිතේ තියෙන බය තවත් වැඩි වෙනවා. ඒ අතරෙදි ගෙදර අනෙක් කට්ටියත් අතරවත් ට්‍රයි කරනවා. දේවිකා, මහේෂ්, රුද්‍රලාන හැමදෙනාම එකතු වෙලා ඔහුගෙන විස්තරයක් හොයාගන්න තමයි මේ බලන්නේ. දේවිකා අහනවා ඇයි මේ අටු ෆෝන් එක අන්සර් කරන්නේ නැත්තේ? දේවියා කියනවා අක්කේ අටු රෙකෝඩින් එකක් එක බිසි ඇති. දේවිකා ඉන්නේ අනන ගමන්. ඇයි ගොඩක් බය වෙලා. දේවිකා කියනවා දේවියා මං මගේ දරුවා ගැන දන්නවනේ මට යව දැනෙනවා. මෙයාලා මේ විදිහට කතා කරගෙන ඉන්නකොට කෙනෙක් ඇවිල්ලා කියනවා ආයුබෝවන් ආන්ටි. දේවිකා අහනවා අටෝ ඔයාලත් එක නේද ආවේ? මේ ආපු කෙනා කියනවා නෑ ආන්ටි. කැරි අහනවා අහෝ ආයෝ. දේවිකා කියනවා කැරි මේ ඔයාගේ ඩෑඩ්ගේ පොඩි කාලේ යාළුවේ. මෙයා ටීචර් කෙනෙක්ම තමයි. රියාංශ් මගේ අටු කොහෙද? රියාංශ් කියනවා ආන්ටි මේනේ මිස්ටර් මෙහෙතා. අතර වගේ මිස්ටර් මෙහෙතත් එක මීටින් එකක් තිබුණානේ. ඒකයි මං මිස්ටර් මෙහෙතාව මෙහාට එක් කරගෙන ආවේ. රියාංශ් එහෙම කියනවා බලමු ඊළඟට මොකද වෙන්නේ කියලා.